මාස කෙනෙකු ලබන ආදායම කොටස් හතරකට බෙදා එක් කොටසක් ඉතිරිකර පරිහරණය කරන ආකාරය බුදුපියාණන් විසින් දේශනා කළ එකක්ද? එසේනම් කිනම් සූත්‍රයකද? ඔහු ඒක ඉතින් මේ අද වෙනකොට මේක මේ අර මුදල් වලින් ලැබෙන ආදායම තමයි මේක කියලා තියෙන්නේ. නමුත් මේක ඊට වඩා ගැඹුරුයි. මේක තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ යම් යම් තමන්ට ලැබෙන දේවල් සියලු දේ මේ කොටස් හතරකට බෙදලා ඒක තියෙන ලොකු ගැඹුරු අර්ථයක්, ධර්ම අර්ථයක්, නිවන් දකින අර්ථයක්ම තියෙනවා. අරහතුන් වහන්සේ කාමාවචර, රූපාවචර, අරූපාවචර උදාහරණයකින් පහදා දෙන්න. ඔව්, දැන් කාමාවචර කියන්නේ, චර කියන්නේ හැසිරීම. අර අපි සැරිසර, අපි සර කියන්නේ මේ අපි ගමන් කරනවා. එතකොට සංසාරය කියන එක තමයි සර. එතකොට මේ කය රමණය කරන්න අපි කරන ක්‍රියාකාරකම් කාමාවචරයි. ඒවෙන් ඇහැපිනවනවා, කනපිනවනවා, නාසයපිනවනවා, දිවපිනවනවා, කයපිනවනවා, පංචස්කන්ධේ අර ආයතන පහ පිනවනේ වට කියනවා කාමාවචර ක්‍රියා. ඒවා මේ වෙන මොහොතවත් නෙමෙයි. ඇහැකනනාසය දිවකය කියන පහ පිනවන්න කරන, ආසාවෙන් කැමැත්තෙන් කරන දේවල් කාමාවචර ක්‍රියාකාරකම්. ඊට පස්සේ මේ මන පිනවන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. ඒ දෙක එක්කෝ රූපාවචරයි, එක්කෝ අරූපාවචරයි. මේ රූපාවචරදේ රූපයක් හැටියට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි රූපයක් හැටියට අපිට කැමති වුණොත් ජනාධිපති වෙන්න, අගමැති වෙන්න, මන්ත්‍රී වෙන්න, නායකයෙක් වෙන්න, ප්‍රධානියක් වෙන්න, ධනවතෙක් වෙන්න, ඔය ස්ත්‍රී නම් රූපාන්තියක් වෙන්න, අර මොකද්ද රූප රැජින වෙන්න, මේ වගේ ඔක්කොම රූපාවචර. ඒ වගේ දේවල් මිනිස්සුන්ට වෙන්න පුළුවන්, රූප හැටියට බලන්න පුළුවන්, ඒවා රූපාවචරයි. රූප හැටියට බලන්න බැරි දේවල් තියෙනවා, ඒවා අරූපාවචරයි. දැන් ඔය ධානලාභියෙක්, අභිඥාලාභියෙක්, දෙවියෙක් වෙලා, බ්‍රහ්මයෙක් වෙලා, මේ අභිඥාලාභියෙක් වෙලා, ධානලාභියෙක් වෙලා, ඒවා අරූපාවචරයි. එතකොට මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන එක මේ හැබෑවටම පැවැත්ම තුළ තියෙනවා. කෙනෙකුට ඕනේ මේ ඔය තුනටම හිතන්න පුළුවන්. හිතලා මේ වගේ දේවල් දැන් ධ්‍යානලාභියෙක් වෙන්න කටයුතු කරනවා නම්, භාවනා කරනවා නම් ඒක අරූපාවචරයි. අරූපාවචර ධ්‍යාන. එහෙම වෙනවා. ඉතින් ඒක නිසා රූපාවචර නම් මේක රූපයක් හැටියට අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒවා ඔය දැන් තනතුරු, නිලතල, බරදාන, බරප්‍රසාද ඔක්කොම රූපාවචරයි. හැබැයි මේ කාමාවචර කියන්නේ ඇහැකන්නාසය දිවකය තමන්ගේ පිනවන එක, පිනව පිනව ආස්වාදයේ සතුටක් ආමිසෝයක් ලබන එක කාමාවචරයි. මේ තුනටම අපි චර, අපේ හැසිරීම් රටාව චර, ඒක ක්‍රියාත්මක කරන්න ඕන. සංසාරයි කියලා ක්‍රියාත්මක කරන්න ඕන. සැරි සර වෙන්න ඕන. ඒකයි චර කිව්වේ. මේ මාගදී භාෂාවේ චර කියන එක, සර කියන එකත් එකම විවිධයන් වල එකම අර්ථයෙන් දියලා තියෙනවා. සරි සර කියන්නේ ස්වාමීන් වහන්සේ, මම සුනිල් ගල්කිස්සෙන්.